ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලිය සෙල්ලම් කළ විදියත් එක්ක නැවතත් අපේ කණ්ඩායම පිබිදෙන විදියක් තමයි ප්‍රේක්ෂකයන්ට වගේම ක්‍රිකට් විචාරකයන්ට දකින්න තිබුණේ. ලෝක කුසලාන තරගාවලියේ අපි දැකපු හොඳම දෙයක් තමයි පඳු රැකීම. ඒ ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම දකිද්දී ස්ථාන කීපයකම තමයි අඩුපාඩු දැක්කේ. ආරම්භක ප්‍රතිකරු විදියට කුසල් ජනිත යම් අස්ථාවර බවක් පෙන්වුවත් කුසල්ගේ T20 වාර්තා බලද්දී අපිට ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට කුසල්ට වඩා හොඳ කෙනෙක් හමු වෙන්නේ නැහැ. කොහොමුණත් ආබාධ විවිධ වෙනස්වීම් එක්ක ලෝකෂූර ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම විදියට ඕස්ට්‍රේලියාවට යන්නේ වෙනස් කණ්ඩායමක්. ලෝක කුසලානේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට සාර්ථක වෙන පැතුම් ඕස්ට්‍රේලියාවේදීත් සාර්ථක වෙද්දී ලෝක කුසලාන තරගාවලියේ අංක 3 ප්‍රතිකරුව විදියට සාර්ථකුණු චරිත් අසලංකට කණ්ඩායමේ අංක 3 වෙනුවට වෙනස් වෙනස් තැන්වල තමයි සෙල්ලම් කරන්න ලැබෙන්නේ. ඒ වගේම යෝග්‍යතා ප්‍රශ්න නිසා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා මැදපෙළ ප්‍රධානම ශක්තිය වූ භානුක රාජපක්ෂත් කණ්ඩායමෙන් කැපෙනවා. භානුක නැතිවීම ප්‍රතිකරණ ස්ථානයක් අඩු වුණා විතරක් නෙමෙයි මුල් පෙළ ක්‍රීඩකයන්ට විශ්වාසයෙන් පන්දුවට පහර දෙන්න තියෙන නිදහසත් නැති වුණු විදිහක් තමයි දකින්න තිබුණේ. මොකද භානුක මැදින් ඇවිත් ඉනිමේ රිද්මය වෙනස් කරනවා කියන විශ්වාසය නැතුව තමයි මුල් පෙළට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ. කොහොමුණත් ඕස්ට්‍රේලියාවේ ගිහින් තරඟ හතරක් පරාද වුණත් ජාමි බේරාගෙන ආපු අපේ කණ්ඩායම ඉන්දියාවේදී නම් එහෙම ලේසියෙන් ජාමි බේරගනි කියලා අපිට හිතන්න අමාරුයි. මොකද ඕස්ට්‍රේලියාව ලෝක ශූරයන් වුණාට ඉන්දියාව කියන්නේ ලෝකේ අංක 1 කණ්ඩායම වගේම පසුගිය කාලේ ශ්‍රී ලංකාව හමුවේ අති සාර්ථකම කණ්ඩායමක්. මේ තත්ත්වෙත් එක්ක ආබාධ වලින් දැඩි විදිහට බැටකමින් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලේ අපේ කණ්ඩායමට ප්‍රතිකරුවෙක් විදිහට විශ්වාසවන්ත පහර දීමක් පෙන්නපු භානුක වගේ ක්‍රීඩකෙක් නොමැතිවීම නම් ලොකු පාඩුවක්. භානුක හිටියා කියලා හැමදේම හරියනවා කියලා අපිට අනාවැකියක් කියන්න බෑ. හැබැයි ඒ වගේ ක්‍රීඩකෙක් ඉන්න එක ප්‍රතිවාදීන් මානසිකව යම් පසුබෑමකට ඇද දාන්න උදව් වෙනවා කියලා නම් අපිට කියන්න පුළුවන්. කොහොමුණත් අපි පහුගිය කාලේ ක්‍රීඩකයන්ගේ දුවන්න පුළුවන් හැකියාව බඩගෙන වැඩියෙන් හිතලා කළ වෙනස්කම් එක්ක අපි පඳුරකීම දියුණු වෙලා කියලා මත පළ වුණත් ඕස්ට්‍රේලියා සංචාරයයි ඉන්දියාව එක්ක පළවෙනි තරගයයි බැලුවම පඳුරැකීමේ ලොකු දියුණුවක් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.